අයිබෝන් එසල් ෆාමසි යුටියුබ් channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පසුගිය දවස්වල අපේ YouTube එකට ඒ වගේම ශ්‍රී ලංකන් Facebook pharmacy page එකට ගොඩක් අය එව message එකක් තමයි Eventone C cream එක available නැත කියලා. ඉතින් ඒ අනුව අපේ pharmacy එක තිබ්බ Eventone C cream purchase කරන්න බැරි areas වල හිටපු ගොඩක් දෙනෙක්ට අපි deliver කරා. ඉතින් අපෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම ආව message එකක් තමයි මෙවැනි glutathione අඩංගු ගණන් අඩු හොඳ ක්‍රීම් එකක් නැද්ද කියලා. ඉතින් ඒකට පිළිතුරක් තමයි මේ වීඩියෝ එක හරහා එන්නේ. ඉතින් එවැනි ක්‍රීම් එකක් මම මේ වීඩියෝ එක හරහා ඔයගලන්ට එක ෂෙයා කරනවා. අනිත් එක කියන්න ඕනේ මේ මම කරන සියලුම වීඩියෝස් වල කිසිම ස්පොන්සර් එකක් නැතුව තොරව තමයි කරන්නේ සහ මගේ දැනුමත් එක්ක. ඒ කියන්නේ සමහරක් ඒවා මම පාවිච්චි කරලා තියෙනවා. අනිත් ඒවා කස්ටමර්ගේ එක්ස්පීරියන්සස් සහ ඒගොල්ලන්ගේ ෆේස් ඩිෆරන්ස් එක දැකලා මම ඔයගලන්ට එක ෂෙයා කරපු වීඩියෝස් තමයි මේ හැම එකම. එතකොට මේ වීඩියෝ එකේ කස්ටමර් හොඳ ෆීඩ්බැක් එකක් ඇවිල්ලා නැවත නැවත පර්චේස් කරපු ක්‍රීම් එකක් අපේ ෆාමසිය නම්. ඉතින් ඒ ක්‍රීම් එක මොකක්ද කියලා බලමු සහ ඒකේ සියලුම විස්තර කීයක් වෙනවද සහ වීඩියෝ එක අවසානයේදී මම ඔයගලන්ට එක ෂෙයා කරනවා මේ glutathione අරංගු ඕනම ක්‍රීම් එකක් පාවිච්චි කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ස්කින් කෙයාර් රුටින් එකට ඇතුළත් කළ යුතු දෙයක් සම්බන්ධයෙන්. ඉතින් එහෙනම් අපේ වීඩියෝ එක අවසාන වෙනතුරු රැඳී සිටින්න. අපේ channel එක දැන්ටමත් like කරලා නැත්නම්, share කරලා නැත්නම්, subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනින් යමු අපේ වීඩියෝ එකට. ඉතින් මම අද කතා කරන ක්‍රීම් එකේ අපි මුලින්ම බලමු ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. මේකේ තියෙනවා glutathione සහ vitamin C දෙක අනිවාර්යයෙන්ම. ඊට අමතරව vitamin A, B, E වැනි antioxidants එක්ක hydrolyzed collagen අන්තර්ගතයි. ඒක විශේෂිතයි. collagen උත් තියෙනවා. ඉතින් එහෙනම් මොන වගේ අයටද සුදුසු වෙන්නේ කියලා බලමු. මේ ක්‍රීම් එක ඔයගලන්ට acne තියෙනවා නම්, blemishes spots තියෙනවා නම් ඒවා light කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ සන් ඩැමේජස් ඇවිල්ලා තියෙනවා නම්, ෆයින් ලයින්ස්, රින්කල්ස් ඒ තත්ත්ව අඩු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මෙඩිකල් ඒ කියන්නේ ඇක්ටිව් ට්‍රීට්මන්ට් අවසානයේ එන ඩල් ලුක් එක නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඕනෙම කෙනෙක්ට ෆෙයා කරගන්න ඕන නම්, අපේ කම්ප්ලෙක්ෂන් එක තවදුරටත් වර්ධනය කරගන්න ඕන නම් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. සහ ඕගලන් දැන්ටමත් Eventone C වැනි ක්‍රීම් එකක් හෝ වෙනත් බ්‍රෑන්ඩඩ් ෆෙයනස් ක්‍රීම් එකක් අවසන් කරලා තියෙන කෙනෙක් නම් ලබාගත් ඒ ස්කින් ටෝන් එක මේන්ටේන් කර ගැනීමටත් මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ක්‍රීම් එක ලංකා මුදලේ රුපියල් 970ක් පමණක් වෙන්නේ. ඉතින් ඔගලගේ බජට් එකටත් හොඳයි. ඉතින් එහෙනම් මේක කොහොමද පාවිච්චි කරන්නේ? මේක ඉස්සෙල්ලාම කියන්න ඕනේ නයිට් ක්‍රීම් එකක්. මේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි ස්ටේ සේෆ් glutathione vitamin C කියන මේ නයිට් ක්‍රීම් එක තමයි මම දැන් මේ ඔයගලත් එක්ක ඉස්තර කරේ. ඉතින් මේ ක්‍රීම් එක සාමාන්‍යයෙන් පොඩි තබ්බෙහෙක එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මාසිකට වඩා තනි පුද්ගලයෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කාම් සුවඳක් තියෙන වයිට් ක්‍රීම් එකක්. මම දැනුවත්ව ෆාමසිස් වලත් අමතරව කොස්මැටික් ෂොප්ස් වලත් මේක දැනට ඔයගලන්ට පර්චේස් කරගන්න පුළුවන්. ඉතින් සුපුරුදු පරිදි අර Eventone C cream එක පාවිච්චි කරා වගේම මේකත් රෑ නිදාගන්න පැබාකට විතර කලින් මූණ වොෂ් කරලා සාමාන්‍ය පී සයිස් අමවුන්ට් එකක් මූණේ සහ ගෙලේ අප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඉක්මනින්ම ඇබ්සෝබ් වෙන හොඳ ක්‍රීම් එකක්. ඉතින් හොඳ ෆීඩ්බැක්ස් අපිට එනවා සහ නැවත නැවත බයි කරන ප්‍රඩක්ට් එකක් තමයි මේ ක්‍රීම් එක මේ වෙද්දි නම් අපේ ෆාමසියේ. ඉතින් ඕගොල්ලෝ මං කිව්වනේ වීඩියෝ එක අවසානයේදී වැදගත් දෙකක් ෂෙයා කරනවා කියලා. ඉතින් ඒක තමයි මෙවැනි glutathione හෝ මේ ක්‍රීම් එක හරි Eventone C ක්‍රීම් එක හරි නැත්නම් වෙනත් මොකක් හරි ප්‍රඩක්ට් එකක් හරි ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඒ ක්‍රීම් එකේ ප්‍රතිඵල ඉක්මනින්ම රිසල්ට්ස් ගන්නවා නම් අපි තුමු බ්‍රයිට් කෙනෙක් වෙන්න ඉන්නවා. මාසයක් එකමාරක් ඇතුළත මැක්සිමම් බෙනිෆිට් එක ගන්න ඕන නම් ස්කින් කෙයාර් රුටින් එකට මේ ක්‍රීම් එකත් එක්ක සීරම් C එකක්
ඇප්ලයි කරලා බලන්න. ඒ කියන්නේ මික්ස් කරලා බලන්න. ඉතින් ඒ රිසල්ට්ස් එක අපිට කියන්නත් අමතක කරන්න එපා. ඊටමත් මේ බජට් එකට පහසු ස්ටේ සේෆ් ග්ලූටතයන් විටමින් සී ක්‍රීම් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඉතින් ඕගලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාලා අනිත් අයටත් දැනගන්නත් එක ෂෙයා කරන්න. ඉතින් ඕගලගේ කමෙන්ට්ස් අපිට වටිනවා සහ ඕගලන් එවන පේජ් එකට එවන මැසේජස් අපි රීච් කරනවා. ඒ නිසා තමයි මෙවැනි වීඩියෝ එකක් වැඩිපුර ආව රික්වෙස්ට් එක මත මේ වීඩියෝ එක හැමෝටම පිළිතුරක් විදියට ගෙනාවේ. ඉතින් රිප්ලයි කරන්න බැරි වීම ගැන සමාව වෙන මොකද ෆාම්සිස් කෙනෙක් විදියට අපි වර්ක් කරන ගමන් තමයි මේ වීඩියෝස් ඔගලන් වෙත ගෙන එන්නේ. ඉතින් දැන්තමත් අපේ චැනල් එක ඔගලන්ට ප්‍රයෝජනවත් වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න සහ යාළුවන් අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මෙවැනි වැදගත් වීඩියෝ එකකින් හමු වෙන අතර ඔගලන්ට සුබ දවසක්. ස්තුතියි.